ධර්ම දක්ෂිණාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැදමකොට වදාළෙ කරු දේශකයාණන් වහන්සේ. පෝජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අවසරයි ස්වාමින්හන්ස. සමන්තහා චක්හවාලිසු අත්‍රාගච්චන්තු දීවතා. සද්ධම්මංම නිරාජස්සේ සුනන්තු සග්ග මොක්හෙදන් දම්මස් සවෙනෙ කාලු අයංබදන්තා දම්මස් සවෙනෙ කාලු අයංබදන්තා දම්මස් සවනෙ කාලූ අයන්බදන්තා නමෝතස්සෙ භගවතු අරහතු සබ්දම්මී සුුවප පටිහතඥාන චාරස්සෙ දස බල්ල දරස්ස චතු වීසාරජ්්‍ය විසාර දස්ස සබ්්‍ය සත්තු මස්සෙ ධම්නිිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාාගතස්සෙ ස්බ්нюුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝටස්සෙ භගවතු අරහතු සබ්බදම්මි සු අප පටිහතඥාන චාරස්සෙ දස බල්ල දරස්සෙ චතු වී සාරජ්්‍ය විසාරෙ දස්සෙ සබ්බ සතුතෙමස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්нюුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගෙබතු අරහතු, සබ්බ දම්මී සුුව්පටිহাතඥානෙ චාරස්සෙ දසෙබලෙ දරස්සෙ චතු වීසාරජ්්‍ය විසාරෙ දස්සෙ සබ්බෙ සත්තුත්්‍යෙමස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාාගෙතස්සෙ සබ්බ්нюුුණෝ. සම්මා සම්බොද්ධස් උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිටිනොවේවා මිති්‍යා දුෘෂ්ටික වචනයක් පිටිනොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටි නොවේවා උතුම්මෝ භාග්‍යෝතුන් වහන්සේගේ සත්තිමෝ බුද්ධ වච්චනය භාග්‍යබුතුන් වහන්සේ සතුට වෙන කාර්රයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සාසනාරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා හැම දෙනාාටම භාග්‍යවතුන් වහන්සේගේම ධරමය අවබෝධ කරගෙන උතුම් චතුරාරය සත්‍ය ධර්රමීම අවබෝධ කරගනිත්වා සාධූ සාධෝ සාධෝ සද්ධර්මශ්‍යාවක කාරුනිික ගුණගරුක පිංවත්නී අද දවස්සේදීත් පින්වත් හැම දෙනම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසෝ දහසක් ධර්මස්කන්ධදය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවනය කරන්නටයි බලාපොරොත්තු වන්නේ. හදම උතුම්මෝ ධර්ම දක්ෂිනා ධර්මාණු ශාසනාවේ දායිකත්වේ ගෙන කටුටු කරනු ලබන්නේ අම්පාර අඹගහවැල්ල නොම්බර හතිං Bී එකසය හැට එක නිවසේ පදිංචි E.M ටිකිරි බණ්ඩාර පොතුුණුවන් AGR විමලාවතිී ලේලිය ඒ ඩිංගිරි මහත්යා දියනිය කියන මෙනිම පිංවන්ත පිරිස. අප ඒ පින්වත් පිරිසට දේශනාව අවසානයේ පුන්‍යානු මෝදනා කිරීමේ අරමුණින්, අදත් ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අද දවස්‍ය අපි තෝරාගත්තා ඉතාම විශේෂ සූත්‍රදේශනාව. මජ්ජිමනි කායි සංග්‍රහවෙලා තිබෙන වටින සූත්‍රදේශනාව. සූත්‍රයේ නමතමයි පිකති අනංගන සූත්‍රය. මේ සූත්‍රයේ සග්‍රහවෙලා තිබෙන්නේ ම්ිමනි කායේ පලවෙනි පොතේ පනස් හතරවෙනි පිටුවේ මේ සංසාර ගමනි ඔබත් මමත් ඇවිදගෙන ආවේම පත්නි මේ කෙලෙස් හිත නිසා ඒ කෙලෙස් හිත අපට පාලනය කරගන්න බැරිවෙච්ච නිසා අපි පංවත්නී මේ සංසාර ගමනි අපට අති දීරික කාලයක් ගමන් කරන්න සිද්ධ වුණා. තන්හාව මෝලික කරගෙන අපේ හිත්ත පාලනය කරගන්න බැරි මට්ටමට පංච නීවරණයන් වලට යටවෙලා අපි මේ ලෝකී යථාර්ථය නියමාකාරයකට නොදැනැගනීම මත පිඟොතුන අපි මේ සසරී බොහෝතැන් අසරන වුනාා පිඟතුරි මේ හිත්ත සසරට ඇදගන්න ස්භාාවය ඉතාම වැඩි ගො හිත හැම වෙලාවකම බර තන්හාාවට ඒ නිසා ඒ හිතේ ස්භභාවය වටහාගන්න තමයි පින්ගොතුනි අපට මේ ධර්මය උපකාර කරන්නේ පිතුනි මේ සංසාරය කෙලෙස්වලින් වැැහුුණම දසමාර සේනාවට යටවෙලා අපට මේලෝකී යථාර්ථය හරියට නොවැට හුුණම ි බහෝලිස පව් කරගන්නේ පිහතුනි බලන්න වර්තමානය වෙනකොට පිින් පෞුගැන ඇතැම් පිරිසකට විශ්වාසයක් නේ මම මරණයට පත්වෙලා ඊළඟ ආත්ම භහවේ පෞකලොත් දුගතියට යැයි කියෙනෙ විශ්වාසයක් නෑ පිංකලොත් සුගතියට යනවාකිෙන විශ්වාසයක් නෑ ඔවන්ම සංසාරයට අභියෝග කරනවා මෙලොවක් පරලොවක් නෑ මෙහෙම පින්හතුනි මේ ගමන් කරන සංසාරයට තමන් අභියෝග කරනවා පංවත්න ඔඕවන් පිළිබඳව තියෙන එකම කණගාටුව තමයි මේ තරම් වටින බුද්ධ සාාසනයක් තියෙන කාලේක නිරියයටයන එක ඊළඟ භාවයක් තීනවද නැද්දිකෙන කාරණාව දුගතියක් තීනවද නැද්දිගෙන කාරණාව ඒ අදහස් තියනෑ ටීළංගාත්ම භාවේ පිංවතුන ඒක තමන්ගේ දෑසීම බලලවිඳින්න පුළුවන් ඒ පිළිබඳව පට පුංචි දුගක්වත් ඇතිකරගණඩෝන්නේ ඔවුන් තමන්ගේ ජීවිතය ඒ තමන් ගත කරන ජීවිතයත් එක්ක තමන්ට ලැබෙන ඒ තියෙන ප්‍රඥාවෙන් හිතන විදිියත් එක්ක එ අයට ඊළංඟ ආත්ම භාවේ කොහොමත් මේ දුගතිය කියන එක බලාගන්න පුළුවන් කියලා පිවතුන අපි දන්නවා නමුත් පිංවත්නී මේ සංසාරීතිය නති බයානක කම මේ බුද්ධෝත්පාද කාලයක දිවත් නොවටහා ගන්නවා කියනක නං ඉතාම අභාග්‍ය සම්පන්න කරුණා. ඒ දිහා දකිනකොට ධර්මය දන්න මේ මෙලොව පරලොව පිළිබඳ විශවාසයයක් තියෙන දසවස්තුක සම්මාධිත්්‍යයෙන් අතකරන අපේ පිංවතුන් හිතන්ඩ හැම වෙලාවකම මේ තමයි දේවදූතියෝ. ඔවුන් දේවදූතියෙක් සේ දකින්න. මමත් සංසාරය වරදධගත්තුොත් යම්බුද්ධ ාසනයක මටත් මහිමිහිතෙන්න්න පුළුවන් පිත්නී මිත්‍යා දෘෂ්ටි ගත්තු කෙනාට කවදදාවත් මේ සම්මාධිත්තිය පහසුවෙන් ලබාගන්න පුළුවන් කමක්නේ ඩැඩඩි වීරයක් දරන්නට ඕන ඔහුගේ සංකල්ප මඟහරවාගන්න එහෙමනම් පින්වත්න ඔබත් මමත් මේ ගමන් කරන සංසාර ගමන අපි අවීචි මහා නිරේ ඉපැත් දෙව්වන අපි අටමහා නිරේ අති දීර්ඝකාලයක් ජීවත් කරෙවන අපි තිරිසන් ලෝකගේ ජීවත් කර වනං අත්පි ප්‍රේත අසුර ලෝකවල අපි දුක් විඳේුවවානං ඉ යල්ලක්ම කරේ අපේ මේ හිතයි හිතම තමයි අපි වේ තැන්වලට ඇදළ දැන්මී ඒගෙන භාග්‍යතුන් වහන්සේ දවසක් දේශනා කරන්නේ යම්කිසි ශක්තිවන්ත පොරුෂය දරුණු හතුරකුට හතුරුකමක් කරනෙකට වඩා ඉතාම භයානකයි තමන්ගි හිතේ උපන්නාවෝ අකුසල කරමයක් ප්‍රාත්මක කර එක මංගි හිතය උපන්නාවු අකුසල කරමයක් ක්‍රියාත්මක කරනක ඉතාම් බයන්නකයි මොකද හතුරෙකුට හතුරු කමක් කලොත් ඒ හතුර උපරම තමන්ට ඒකට දනුවමක් දුන්නොත් ඕනමනන් ජීවිතය තොර කරයි ඒකන මරයි හැබැයි තමන්ගි හිතින් කරන අකුසල කර්මි නිසා ඒකට තමන්ට දනුවන් ලැබෙනවා ජීවිත සීයක් ජීවිත දාහක ජීවිත ලක්ෂයා ජීවිත කෝටියයක් ජීවිත සංඛයක්කුණා ඉතරම් බයානකයි එකයි භාගිතනන් ශදේශනා කරේ මිච්චා පණි හිතං චිත්තං පාපියෝනං තෝ කර එෙමනම් පිඟවතින අපේම හිත ස්වභභාවය අවබෝධ කරගන්නක ඉතාම වැදගත් හිතේ ස්වභාවේ දැනගත්තොත් තමයි අපට ඒ හිත හික්මෝගන්න පුළුවන්කමක් ලබෙන්නේ අන්නේ හිතේ ස්භාවය මනාකුට පුරුදුපුහුණු කරන හිතයේ සභාාව අවබෝධ කරවන වටින සූත්‍ර දේශනාවක් සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් භිචුන් වහන්සේලාට දේශනා කරනවා. එක තමයි මේ අනංගන සූත්‍රවය. පිගුතර මේ බුද්සාසනයේ තියන වැදගත්ම කරුණක් මෙිතන කියනවා. මේ බුදධසාාසනී යම්කිසිකෙනෙක් වරදක්කලොත් ඒ වරද කරපු කෙනාව එළවලදාන්නේ. මේ බුද්ධසාසනී තියනෙන විශේෂ ගුණිය. හැබ ඔහෝට තියෙන යම් යම් ස්ථාන වෙනස්වෙන්න පුළුවවා දැන් උදාහරණෑ ගත්තොත් උපසම්පදදා ස්වාමීන් වහන්සේ නමක් අති සතර පාරාජික වනොත් ඒ ස්මීන් වහන්සේට උපසම්පදාව නැති වෙනවා සාමන්‍ය කියන්නේ භික්ෂු භාවේ නැතිවෙනවා කියලා නමුත් උන්වහසට කැමතිරන් සාමනයට භාාවෙන් ඉන්න පුළුවන් එකකට ස්ථාන වෙනස් කරන්න පුළුව හැබැ උන්වහන්සර නිවන්දකින බෑ කියනන්නේ වීර වැඩුවත් නිවදකින පුළුව වගේ පිහතුටි සමහර වෙලාටම මේ ශාසන ස්ථාන වෙනස්සුනාට මේ ශසනී කෙනෙක්ව එලවලදාන්නිනේ. මොකද භාගතුනහසේ දන්නවා මේ හිතම තමයි මේ සත්‍යාව මේ තරන් සංසාරයේ දුකකට පත්කරේ. තිය සභාාවේ දැනගෙන ඒකින් මිදන්න මාර්ගයක් භාගිතුන්සේ මි දේශනා කරන්නේ. අන්න ඒ කාරණාවත් හරි අ පූරුව ටිස්මතුකරපු දේශනාවක් තමයි මේ අනංගන සූත්‍ර දේශනාව. අපි බලමුමක මොකද සාකච්චා කර කියලා දවසක් භාග්‍යවතුන් වහන්සේ සැබැත්නුවර ජේතවනාරාමේ වැඩවාසය කරන කාලී සාරිපපුත්ත මහරහතන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාව ආමන්ත්‍රණය කරනවා භාග්‍යවතුන් වහන්සේ වැඩින්න කාලී සාරිපපුත්ත මහරහතන් වහන්සේ මේ දේශනාව කරාට සාරිපපුත්්‍ර මහරහතන් වහන්සේ මේ දේශනාව භාග්‍යතු වහන්සේ අනුමත කරනවා එනිසාම ශ්‍රාවක භහසිතයක් වුණක් භාග්‍යතුන් වහන්සේගේම දේශනාව සාරිුත් මහතන් වහන්සේ කියනවා චත්තාාරෝමේ ආවසෝ පුග්ගලා සන්තෝ සංවිද්්‍යමානා ලෝකස්මිින් ඇවැත්ි මේ ලෝකයේ පුද්ගලයෝ හතරදිනෙක් විද්‍යාමාන වෙනවා මෙ ලොක හතර දෙනෙක් ඉන්නවා කත මේ චත්තාාරෝ මොන හතර දෙනාද ඉදහවසෝ ඒ ච්චෝ පුද්ගොලෝ සංගනෝව සමානෝ ොනෙක් කෙනෙක් ඉන්නවා දැඩි කෙලෙස් සහිතව මෙිත ඉදිරිට පැදිලිරන්න මොවදම දැඩි කෙස් කල කියන්නේ.න එක පුද්ගලෙක් ඉන්නවා ඒ පුද්ගලයාට දැඩි කෙලෙස් තියෙනවා. දැමි දැඩි කෙලෙස් තියන පුද්ගලයා තමන්ගි හිතේ කෙලෙස් තියෙන බව තමන් දන්නේ නේ. තමන්ගි හිතේ කෙලෙස් තියෙනවා කියලා තමන් දන්නේ නේ. ඒ නොදන්නාකම ඔහුට නොදියුණු බව ඇති කරවනවා. උන පළවෙනිි පුද්ගලයා තමයි එෙනෙක්ඉන්නවා දැඩි කෙලෙස් තියෙනවා හැබැයි අත්තිමේ අජ්්‍යත්තං අංගනන්ති මට දැඩි කෙලෙස් තියෙනවා යථභූතන් පජා නප්පජානාති ඒ ඇත්ත ඇති සැටියෙන් ඔහු දකින්නේනේ එක සත්‍යයක් ඒ සත්‍යය ඇති සැටියෙන් ඔහු දකින්නේනේ එක යථාභූතන් නප්පජානාතිකිවේ ඇත්ත ඇති සැටියට දකින්නේ එකැන තමන් ගිහිතෙක් දැඩි කෙලෙස් තියෙනවා කියල තමන් දකිින්දින ඉද පනවසූ ඒකච්චෝ පුද්ගලෝ සංගනෝව සමානෝ වන තව කෙනෙක් කඉන්නවා දැඩි කිලිස් තියෙනවා අත්තිමී අජ්ජත්තං අංගනන්තිී යතහබූතන් පජානාති හැබ මේ දිවිනිකිෙනගේ විශේෂත්්‍යයක් තියෙනවා ඔහුට දැඩිකිිලිස් තියෙනවා හැබැයි තමංගිහිතයේ දැඩි කිලිස් තියෙනවා කියල තමන් දන්නවා යට තුමිනි කෙනා තමයි ඉදහවුසූ ඒකච්චෝ පුග්ගලෝ අනංගනව සමානවා නක්ති මේ අජ්්‍යත්තං අංගනන්ති යතාාබෝතන් න්පජානති තුන්වෙනි කෙනා තමයි තමන්ගේ හිතේ දැඩි කෙලස් නැහ කලෙ දැඩිවනේ නැති බව තමන්ද නිත්නේ මේ කාරණාව පිත්නී ඉතා වැදගත් කරුණා තමන්ග හිතේ දැඩිව කලෙස් නේ ප කාල ලංකාේ පුළු පිළිගත් එක්තරා වාමින් වහන්සේ නමකුත් මේ කාරණාව බොම වැරදියටට ආර්ථදක්වල තියෙනවා උහන්සේ ඒ කාරණාව වැරදිට වටහාගෙන තිබෙනම අනංගන සූත්‍රේ උහන්සේ එතනදි කියනවා මේ රහතන් වහන්සේ නමකට නත් කෙලෙස් ඇතිවෙන පුළුවන් කියලා උනහන්සේ රහතන් වහන්සේව දැක්කේ මිනිම අනංගඩ සූත්‍රරීමේ පාටික් මෙතන කියනවා ඒ කච්චෝ පුග්ගොලෝ අනංගනෝ සමානු දැඩි කෙලෙස් නැතිව ඉන්නවා ඇබ එතැන කියන්න කෙලෙස් නෑ කියන එක නෙවේ එතන කියන්න පින්වත්නී කෙලෙස් දැඩිව නෑ කියන එකයි එනිසා දැඩිව නැති බව තමන් දන්්ඩි නෑ දැ මේක උදාහරණයක් මේ වෙලාව කිවෝතින් කැතියෙන් ඕන කෙනෙකොට දේශය දැඩිවතියෙනවා සමහරලාට පොඩි දේට ඉතාමත් මක්මනින් කිපෙනවා ො ඒ ඉතා ඉක්මනින් කිපීම තුළ තමන්ට දැඩිව දේශය ඇති වෙන බව තමන් දන්නවා තවකිෙනෙක් ඉන්නවවා තමන්ට දැඩිවදශය ඇති ව බව තමන් දන්නේනේ හැබැයි තවකිෙනෙක් ඉන්නවා දැඩිව දේශය ඇතිවෙන්නේ. කැනරි ඉතාමත් පික්මනටම කේන්තියන්නේනේ හැබැයි සමහරවිලාවට මේ දේශය කියන එක යටපත් පිලා තියෙන්නේ දරුණු අවස්ථාවක් කාවු තමන් දැඩීව මකමැති දෙයක් වෙන්න ගත්තොතින් අන්න ඒවෙලාවට තමන්ටගේ දයන්න කොළුව ඒඇයි මෙතර මේ කාරණාවදිකව්ේ තැඩිව කෙලෙස් නෑ එකට කෙලිස් යට පත්වෙලා තියෙන්නේ පිගතුර මේ සංසාරයේ තිබෙන අති බයානකකම තමයි මේ කෙලෙස් සංසිදුවනවා කියන එක පිහතුන ක්ෂනයක් ෂණයක් පාසාම කරන්න ඕන දෙයක් අපි හිතමු දැන් උදාහරණෑ කැටියට උන් ලිඳක් තියෙනවා ඒ ලිඳදේ ජලයපිරිල තියෙනවා මේ ජලයාප ඉවත් කරඩෝන උද්දේ ඉන්දල හවස්වෙනකං මහන්සි වෙලා මහන්ස වෙලා මහන්ස වෙල ඉවත් කරනවා තව පොඩී ප්‍රමාණයක් කිතුරු කරනවා හිතනවා හෙටවදේට ඉතුරටි කස්කරම කියලා. බල්ලකොට උද්දේ ආයමත්තර ඉස්කරපු ඉවත්කරපු ප්‍රමාණ්ටම ජලය පිරිලා. ආං ඒවගේ තමයිම හිතාත්. සිහයෙන් ඉන්න තාක්කල්, කෙ පිහතුනි ස්මතුවීම නවත්ත ගන්න පුළුව හැබැයි යම් තැනක සිහිය නැතිවෙනවන ඒ සිහිය නැතිවෙන තැනදිම නැවත පින්හතුල කෙලෙස් පතිනවා. එක තමයි මිහිත ස්වභාවය දැගේ ස්භාවය වටහාගන්න එක තමයි පින්හතු අපි කළ යුත්තේ ැ මෙතන මේ සාකච්ඡා කරේ ආගේ කාරණාව අපේ හිතේ කෙනෙකු ගිහිතගත්ො තේකිනා ගිහිතේ කෙලිස් දැඩිවනෑ යටපත්වෙලා තියෙන්නේ හැබැයි අවස්ථාවක් ලැිච්ච ගමන් ඒ කෙලෙස්මතු වෙන්න පුළුවන් එක දේශය වෙන්න පුළුවන් ලෝබේ වෙන්න පුළුව මෝහය වෙන්න පුොළුව රාගේ වෙන්න පුොළුවඒ විධ විධ පැතිවලින් මේ කෙලෙ සිස්මතු වෙන්න පුළුව මානය වෙන්න පුොළුවන් විවිධ පැතිවලින් ගන්න පුළවා. එකනැ එක උදාහරණයක් කියනවනං අපි මේ කාරණාව තවට්ටිකක් විස්තරාත්මක සාකච්ඡා කරම ඉස්සරහට එක උදාහරණැක් මේක තේරුම් කරගන්න කියනවනං ුරදමහරහතන් වහන්සේ රහත් බව ලබන්න කලින් උන්වහන්සට දිවස පහලවුණ උන්වහන්සේගේ දිවස්සේක් උන්වහන්සේට සක්කොලවල් දාහක් බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා සාරිපපුත්්‍ර මහරහතන් වහන්සට ගීල කියවා ස්වාමීණී මට සක්වලවල් දාහක් බලන්න පුළුවන් හැකියාවකුත් තියනවා නමුත් ස්වාමීණ මට හරි පුදුමයි ඇයි මට රහත් දෙවෙන්න බැරි කියලා පිවත්න එතන ඒ සාකච්ඡා කරේ එක කාරණාවිදී රිපුත්තු මහරහතන් වහන්සේ පිළිතුරු දෙන්නේ උන්වහන්සේට ඒකම තමයි නිවන්දකිින්නෙ බැරි හේතුව. උන්වහන්සට නිවන්දක්කිෙනෙ බැරි හේතුව ඒකමයි මොකක්ද උන්වහන්සේ තමන්ට දිවැසක් තියෙනවා සක්කලවල් දාහක් බලන්න පුළුවන් ඒක නිසා තමන්ට මාන්‍ය තියෙනවා හැබැයි උන්වහන්සේට මාන්‍ය තියෙන්නේ පිඟතුනිමි සාමාන්‍ය කෙනෙකොට තියෙන ටමට මාන්‍යයක් නෙම? තාම සියම් තාම සියුම් ලෙස තියෙන මාන්‍ය එතකොට ඒ සියුම් ලෙස තියෙන මාන්‍යය උන්වහන්සේට තේරෙන්නේ. එනිසා උන්වහන්සේට රහත්වෙ බැරි වුණා. හෙකකොට පින්වතන හිතන් මෙන්න මේක තමයි සැබෑ යථාර්ථය එක තයි සැබෑ යථාර්ථය හැබයි ඒක දකින්න විශේෂ ප්‍රඥාව කබට තියනෙට ඕන්න.ද ගනුරුද්ධ මහරහත්තන් වහන්සේ කියන්නේ මේ ශාසනී විශේෂ තැනකි හිටපු ආයන් වහන්සේ නම ඒ විශේෂ තැනකි හිටපු ආරයන් වහන්සේට පින්වත්න මේ කාරණාව ග්‍රහණය කරගන්න බැරි වුණා. එතකොට බලන්ඩ මේ ශාසනී කිසිම දෙවුණුවක් නැතිතරම් ඉන්න අප මොනතර වීරියයක් වඩන්නවේද මේ කෙල්ලෙස් සිත නසන්න අපි වටහාගතති යුත්ති අනිත්තන අවබෝධ කරගන්න මේ වටහාගන්න මීට වඩා දැඩිවීරයක් වඩන්නට ඕන එහෙම නැතිවුනොත් පිහත්නී අපි සැබෑවටම මේ ශාසනී අසරණ පිරිසක් බවට නිකාන්තිම පත්වෙනවා ඊළඟට කියනවා මෙතන මහනිනි තව කෙනෙක්කන්නවා ඔහුට දැඩි කෙලෙස්න කෙලෙස් දැඩිවනේ හැබැයි තමන් නැති බව තමන් දන්නවා තමන් නැති බව තමන් දන්නවා කියල දැඟන පුද්ගලවර්ග හතර සාරිපපුොත්තු මහරහතන් වහන්සේ විස්තර කළා. ඊළඟට සාරිපපුත්තු මහරහතන් වහන්සේ කියනවා මහනිනි මන් නුබලාට කිව්වා පුද්ගල වර්ග දෙක. එකක් තමයි දැඩිව කෙලෙස් තියනවා එක්කෙනෙක් ඉන්නවා තියන බව දන්නවා තවකෙනෙක් ඉන්නවා තියන බව දන්නේනේ. අයං ඉමේසං දින්නං පුද්ගලානං සාංගනං ඒව සතංහිීර පුරිසුවක්කායදී අර පුද්ගලයෝ දෙන්නෙක් පළමීමමනම් කරන්නේෙ දැඩිව කලෙස් තියනකෙනා දන්නවා දැඩිව කලෙස් තියනකෙනා ද්ඩිනේ ඒ දෙදනා අතරී එක්කනෙක් සාරිපපුත්ත හාමුදුරු දේශනා කර හිීන කවුද ඒ හීන තමංගිහිතේ දැඩිව කෙස් තියන බව දන්නේ නැති කෙනා. ඊීනල් සාරිපුත්ත හාමුදුරුව කියනවා ඇවැත්නි ඒ දෙන්න අතරින් දැඩිව කෙලෙස් තියන බව තමන් දන්නකෙන තමන්ගි හිතේ දැඩිව කලෙස් තියන බව දන්නකෙනා ශ්‍රේෂ්ටයි කියනවා එක් කෙනෙක් කියීන එක් කෙනෙක් ශ්‍රේෂ්යි හීන කෙනා තමයි දැඩිුව කෙලෙස් තියන බව දන්නේ නැති කෙනා ශ්‍රේෂ්ඨ කෙනා තමයි දැඩිව කලෙස් තියන බව දන්න කෙනා තුරට මෙතන දිපින්ගතුන අපට බොහෝ ප්‍රශ්න ගොඩන ගෙනවා කොහොමදම කෙලෙස් තියනෙනෙක් ශ්‍රේෂ්ට වෙන්න කිය බලමු සාරි පුත් මුදුර එකට පිතුරක් නෙවා ඊළට අනිත් කෙනා තමයි දැඩිව කෙලෙ නෑ නැතිබව තමන් දන්නේ නෑ ඒකෙන හීනයි කියනවා තව කෙනෙක් ඉන්නවා දැඩිව කෙලෙස් නෑ නැතිබව තමන් දන්නවා ආං ඒකෙන ශ්‍රේෂ්ටයි කියනවා ොත්තැනද මුගලන් හාමුදුරුවවා ර අපිට ආපු ප්‍රශ්නය හනවා මුගලන් හාමුදුරුව හනවා ස්වාීන පි ශතු සාරිපුත්තන් වහන්ස හේතුකෝ පච්චයෝ කින්නුකෝ ආවසෝ සාරිපුතු හේතුකෝ පච්චයෝ මොකදද හේතුව සාමීනී මොකද ප්‍රත්තිය යනිමේ සං දින්නං පුද්ගලානං සාංගනං ඒව සතන් ඒකෝ කියීන පුරසුවක් කායති ඒක සෙට්ට පුරසුවක් කායති දැඩිවකිිලිස් තියන පුදගලෝ දෙන්න අතරින් එක්කනෙ කියීන පුරුෂයක් වෙන්නම් කෙක් ශ්‍රේෂ්ට කෙනෙක් වෙන්නත් මොකක් දහනව හේතුව. එලට දෙවින්න ප්‍රශ්නය යනවා මේ කෙලෙස් නැති අය දැඩිව කලෙස් නැති අයතරින් එක් කෙනෙක් කීන වෙන්නත් එකක්ෙනෙක් ශ්‍රෂ්ට වෙන්නත් මොකත් දහනව හේතුව. බොගලන් හාමුදුරුව ප්‍රශ්න දෙකද. ඇහවා. ආං ඒ විලාවී සාරිපපුත්්‍ර මහරහතන් වහන්සේ එකට පිළිතුරක් දෙනවා. කොහොමද දෙන්නේ පිංවත් මහනිනී යම්කිසි කෙනෙක් තමන්ට දැඩිව කෙලෙස් තියෙනවා. තමන්ට දැඩිව කලෙස් තියන බව තමන් දන්නේ නෑ. තමන්ට දැඩිව කලෙස් තියන බව තමන් දන්නේ න්නේෑ අන්න ඒකිනා මෙන්න මේ වගේ කැමැත්තකුයි ඇති කරගන්නේ. මොනවගේ කැමැත්තත්ද. ඔහුට න චන්දං ජානිසති. මේ අකුසල්වලින් මිදන්න ඕහට කැමැත්තක් නේ. නැ චන්දං ජානෙස්සති නැවායමිස්සති නැ විරියං ආරභිස්සති තස්සංගනස්ස පහනාය. ඒකිිනාට අකුසල්වලිින් මිදෙන්න්න කත්තුකම්මතා කොසලස් චන්දයනම්ම කුසලය කළ කරන්න බලවත් කැමැත්තක් ඔහුගේ හිතේ උපදිනිිනේ. ඔහු වෑයම් කරන්නේනේ මිදන්න ඔහු වීරිියයාආරම්භ කරන්නේිනේ. පිඟත්නී? තමන්ගි හිතේ ස්වභාව අවබෝධ කරගන්න කෙනා තමයි තමන්ගි හිතට පිළියම් කරන්නේ රෝගය හඳුනගත්තවොත් තමයි රෝගයට ප්‍රතිකරම කරන්නේ නමුත් මේ සංසාරයේ තියෙන භයානකම දෙයක් තමයි පිවත්න තමන්ග තියන මමත්වයට වැඩි ඉඩක් දෙනවා. දැන් සමහර වෙෙලාවට මාන්‍ය වගේ කෙලෙස් එක්ක තමන්ගේ අඩුපාඩු තමන් දකින්න කැමතිනේ තමන්ගෝ වරණනාවට ලක් කරන එකටම තමයි තමන් කැමති. තමන්ගේ අඩුපාඩුවක් දැකලා යමෙක් විවේචනය කළොත් ඒ විවේචනය කරන පුද්ගලයක්ත් එක් තමන් ගැටෙනවා. එක පින්වතුනි මජ්්‍යමනිිකායේ එක්තරා සූත්‍රයකදදේශනා කරල තියනවා යම්කිසි කෙනෙක්න් එක්තරා භිචුන් වහන්සේ නමකට අවවාද කර නිිනැහැලු. එක හේතුව තමයි උන්හසට අවවාධයක් දෙනකොට උන්වහන්සේ ඒ අවවාදය දෙන කෙනැත්ක ගැටන්න බලනවා. එහෙමනත්තන් ඒ අවවාදය බාරගනි නැතුව ඉන්නවා. එහෙමනැත්තං ඒ අවවාදයෙක්ක ඒ කතාව වෙන පැත්තක ටරගෙන යනවා එකට සාධහරණ හේතු ඉදිරිපත් කරනවා. ඒ අවවාද දෙනක නැත්ක අප්‍රිය අමනාපකං ඇති කරගන්නවා. කල්්‍යාන මිත්තතිරැන් වහන්සේ ලාපිංවත්න්නේ ඒ අයට දැඩිව අවවාධ කරන්න යන්නේනේ. හැබැයි. නැමෙනෙ හිතක් තියන කල්්‍යාන සම්පාවංකතා ගුණේ දියුණු කරලා තියෙන කෙනෙක් නං ආරයන් වහන්සේලා තුර ඉන්නකොට වුනත් ළඟටගිහිල්ලා අවවාධයක් දෙන්න තරම් උන්වහන්සේලා කාරුණික වෙනවා උහසලගේ අනුකම්පාව ලබල දෙනවා. එහෙම අවස්ථාවන්වල උණහන්සල පිහිට වෙනවා හැබැයි දැන් දැ මෙතන මේ තියනෙ තමංගි හිතී දැඩිව කෙලිස් තියෙනවා. හැබැයි ඒ තියෙන ස්වභාවය මේ කිා තේරුම් කරගන්න තොට දැන් තමන් ගහිතේ කෙලෙස් තියන බව තමන් පිළිගන්න සෝදානන්නේ එතකොට ඒ නිසා ඒ භික්‍ෂුන් වහන්සේගේ හිත ඒ කෙනාගේ හිත අර කෙලෙස් එක්ම ගැටිගැටී ගැටි ැටි ජීවත්වෙනවා. එහෙම උනාම ඔහුට කවදාවත් තමන් ඉන්න තැලින් ගොඩටෙනෙ බැරිවෙනවා හැබැයි එහෙම ඉන්න කෙනා ල්‍යයානමිත්‍රියන්හසේලා ගැනු ග්‍රහයක් ලබනම තමන් ඉන්න තැනින් ගොඩ එෙනවා. එක් දෙකටම තේරුම් කරගනමං උදාහරණ දෙකක් කියන්න. පිකතුන බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ බාහිිය ධාරු චීරිය කියලා හිතිියයි ඉක්තරා පුද්ගලේ මොහු වෙළදාම් කරේ මුොහුදේ වෙළදාම යනකොට නැව කුුණටෝකොට හසුවෙලා මුහුදු බත්වෙලා මොහු ගොඩටෙනවා ලෑල්ල කාධාරයකින් වස්ත්‍රයක්ව චරීරීනේ. ඒ කාලේ තිබුණා, නිර්වස්තර විඳීමත් ආගමක් කියලා දැ මේ පුද්ගලියාව දැකලා මිනිස්වේල ඔහුට වන්දනාමාන කරන්න පටන්ගත්තා ඔහුට සිව්පසියෙන් සංග්‍රහ කරන්න පටන්ගත්තා ඔහු හිතනවා වස්ත්‍ර හොය හො ඉන්නවට වඩා නිර්වස්ත්‍ර විින්න කලාභයක් කියලා පිගතුර ටික දවසක් යැනකොට මොහු තමන්ගි හිතම තමන් වංචාවෙන් ඉන්න බව තමන් දන්නවා එහිම ඉඳගෙනර බොහෝ දෙෙනනෙක් දින සිව්පසය පිළියාරගෙන ඉන්නවා ඔවුන් ඉදිරිය ඉන්න හරියට රහත් වෙච්ච කෙනෙක් හැටියට නමුත් එක දවසකද මේ කෙනාට හිතෙනවා මම ඇත්තටම බුදු වෙලාවෙන්න නති මම ඇත්තටම රහත් කෙනෙක් වෙ නැති කියල තමන්ටම ඉබේටම තමන්ගෙන හිතෙනවා හැබැර වංචාවෙන් ඉන්න එකටත් වඩා ඉතාම භයානක පැත්තක් තමයි තමන් ඇත්තට මේ තැනට ආවා කියර සිතුවිල්ලක් පහලවෙෙන එක. එතකොට පිංහතුන ඒකයි තාම භයානකයි අරදයේත් භයානකයි නමුත් මේක ඊට වඩා භයානකයි ආං ඒවිලාවේ සුද්දහවාස බ්‍රක්්මලෝකෙන් එක්තරා කල්්‍යානමිතර බ්‍රහ්මය කැවිල්ලා මඟ පෙන්වනවා අනාගාමී බ්‍රහ්මය කැල මඟ පෙන්වනවා මිත්‍රය ඔබ රහත්වෙලත්නෑ ඔබ රහත්වෙන මඟදන්නෙත්නේ රහත්වෙච්ච මඟදන්න එකක් මුත්තමයන් වහන්සේ තමයි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජන් වහන්සේ දැන් උන්වහන්සේ අසවල් විහාර වැඩඉන්නවා යන්න උන්වහන්සේගෙන් රහත්වෙන මගහගන්න කියලා. පලමු වච්චනයෙන්ම පින්වතුද මේ පුද්ගලයක් ගිහිත වෙෙනසුුණා. හැබැයි ඔය කොට්ස විතරක් අල්ලගත්තට මදි අපි බල ඕන ඒ බාහිිය ධාරුචීරයට ඒ වෙලාවේ ඒවගේ සිතුවිල්ලක් පහල වනේ මොකක් නිසාද. අතීත සංසාර ඉඳල්ලාම, ඉතාම් හොඳින් පිංවත්නී මාර්ගයේ වඩාගනාපු කෙනි අපේ පිංොතට මත්තක ඇති කාශව භාගතු නහන්සේගේ බුද්ධ සාාසනී හිතියා පිංොතන භික්ෂුන් වහන්සලා හත්නම ඒ කාශප භාග්‍යතු නහන්සගේ ශාසනී දුරුවල කාලේ එකන ශාසනී පිරිහෙන කාලය වෙනකොට මේ භික්චුන් නහන්සේලා හත්නම හිතර් ගත්තා අපි ශ්‍රමණධර්මය වීරය වඩල පුරමු ට උන්වහන්සේලා තෝරගත්තා එක්තරා ක්‍රමවේදයා ඒ තමයි අපි මේ ඉන්න පිරිසත්ඒක ගැටෙනෙ නැතුව ඉන්න පිරිසත්ක් එකට වාසේ කර නැතු අපි වෙනම ගිහිල වීරය වඩමු මේ භිචචුන් වහන්සේලා හත්නම එකට තෝරගත්ත කන්දා මේ කන්ඩට නගින්න පුළුවන් ඉනි මඟක ආධාරයකි හැබැ ඉනිමගක ආධාරෙකින් නැක්ගට ඉනිමඟ බිමට දැම්මොති බිමට වැැටනොති ආයිමත් උඩට නැවප පිරිසට බහින ක්‍රමයක් නෑ දැන් මේ හත්නම ඉනිමඟක ආධාරෙකින් නැගලා ඉනිමඟ පහලට දල්ලු කර තමන්ගිහිත වෙනස් වෙලා පහලට බහින්න ඕනේ කර සිතුවිල්ලක්කර ඉපදුුණොත් කියෙන බයිට දැන් හත්නම කතිකාවක් කරගත්තා අපි හදදනාම එකට වීර වඩලා රහත්වෙමු දැන් හතරනම්මම වීරය වඩඩවා හත්නම වීරය වඩද්දී ඒ රාත්‍රී එක්තරා තෙරුන් වහන්සේ නව උතුම් මහරහක් භාවයට පත්වනා අරහක් පලට පත්වනා. හන්සේ පහුව දාම ගිහිල්ල දානය පණඩ පපාති ර්දියෙන් ගිහිල්ල පි්ඩපාතියේ උතුරු කුරුදධබේණෙන් දාන අයරගෙන අර අනෙත් හයිනම්මට දෙනවා න මුතු හස බාග ති න මුකද නාන්සලැක් න අපි ක්‍රති කාරගත්තින ෑ න කලින් කවු හරි ක කියෙන ්‍රහත්තු වනොත් ඒකන දාන අයරගෙන නොත් එක පිගන්න කියලා අපි කතිකා කරගත්ති නෑ එනි සාපී ඔබහන්සගේ දානය පිළිගන්න බෑ කියෙලා දාන ප්‍රතික්ෂේප ක දැෙන් හයිනම අයිවීරය වඩවා ඔය අතරේ ඊළඟ දවසේ තවත් හාමුදුරුව නමක් අරහත් පලේ ලැබවා අනාගමි පලේ ලැබවා පැල හාදු රහත් වන දෙවිනි හාමුදුර අනාගාමිය වුුණු ඇවවි තරරිින් හා පැත්තට අනිත් පස් නම එක මාර්ගයක් පලයක්කත් ලබා ගතිනේ. පිත්නී හත්නමම මරණයට පත්ව වනා රහත් වෙච්ච හාමුදුරෝ පිරිණුවන් පැෑවා අර අනිත් හයිදනම මරණයට පත්ව වනා අනාගාමී වෙච්ච හාමුදුරු සුද්ධාවාසලෝක ගිහිල බ්‍රක්්මේ කෙලයිපදුුණනා අර අනිත් පස් නම දෙවලොව ගිහිලිපබතුදුන දැන් ඔන්න හත්නමගේ කතාවිතරින් අවසා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ තමයි පිංහතුරු ඔය පස් නම නැවත මනුෂ්‍යලෝක ඉපදනිී එක හාමුදුරුව කෙනෙක් තමයි පින්වත්නී පුොක්කුසාති රජතුමා ඊනකට තවකිෙනෙක් තමයි කුමාර කාශප හාමුදදුරු අනික් කෙනා දබ්බ මල්ලපුොත්ත එක්කෙනෙක් සබිය කියන පරිබරාජකයා තවකිෙනෙක් බ්‍රහ්මලෝකයේ ඉපදිච්ච කෙනා ඔයිවිදිට තමයි පංිත්ති මේ හයි නම පහලෝනි ොතරින් පස්සනම අපේ බුද්ධ හසන්නේ නැවතවිල්ල පබැදි වෙලා මාර්ගඵල ලැබවා ඔය අතර හිටපෙක්කනෙ තමයි දම ාහියය ධාරශීරී හාමුදුරුව ඒ ාහිිය ධෞරශීරිය හාමුදුරුවන්ට ඒ විලාවයවිල්ලට සුද්ධවාසලෝකී කල්්‍යයානමිත්‍රේ කැවිල්ල පිහිට වන්නේ පිහතුනර කාශභ භාගතු වහන්සගේ සාසනේ එක්කටට මාර්ගේ වඩපු හදදිනාගෙන් එක්කෙන. යනාගාමීන් වහන්සේ තමයි ්‍රක්්මලෝක ඉද ැවිල මාර්ගේ පෙන්න්නුව. බැ පෙන්නපු ගමන් උන්වහන්සේතික වාදකරකරන්න කියනෑ. තරග කරකරන්න කියියනෑ. උන්වහන්සේතිික ඒ වෙලාවේම ඒ කාරණාව පිළි අරගෙන ඒ මොහෝතේම ප්‍රමාධනු කර දරපතුරුටිකින් ශරීරය වසාගෙන ගියා. අරහෙම දරපතුරුවලින් ශරීරය වසාගත්තුනනිසාතමේ ධාරු චීරියක වේ බාහිය කියන විදේශකයා කියර නම. පලන පින්හතුතිි දැන් එකක් වච්චනයෙන්ම හිත වෙනස් කරගෙන ගියා. දුරජන් වහසේ වමුණගහ සතරපදගාතාවකින්ම රහත් පල් ලැබ මේ සාසන කෙට්ටිම කාලයකින් සුකසාහගත ප්‍රතිපදාවකින් අරහත් පලෙන් ලබපු බිචූන් වහන්සේලාතිරීින් අග්‍රස්ථානය ලැබේ උන්වහන්සේ ඊළඟට පිත්නී දැ මංයි කිව්වේ තමන්ගේ අඩුපාඩුව තමන්ගේ වරද පෙන්වල දුන්නු ගමන් ඒකෙන් නිදහස්වෙලා ගීල මාර්ග හොයා ගත්තා හැබැයි තමන්ගේ අඩුපාඩුව දකිින් නැතිකිෙනම් තමන්ට වරදාක් පෙන්නුවම ඒ වරද භාරගන්න සෝදානම් නැතිකෙන ඒ වරදට අවවාධ දෙනකෙනත් එක ගැටෙනකිෙන කවදාවත් පින්හතිරි වරදහදා ගන්නේ.ක හොඳ මුදාහරණෙ තමයි කෝකාලික හාමුරු. ඒවක උදාහරණ ගණනාවක් තියෙනවා නමුත්තික උදාහරණයක්ක් තම කෝකාලික හාමුදුරු. ෝකාලික හාමුදුරුව පිින්වත්නී දවසක් තමන්ගේ විහාරස්ථානයට අගශ්‍රාවකෙන් වහන්සල දෙනම වඩිනවා. උනහන්සල දෙනම වැඩපු වෙලාබේ අගෂාවකෙන් වහන්සේලා දෙනමට විවේ පහසුකන් සලසලා ගමී පිරිසට දන්වනවා අගෂාවකෙන් වහන්සේලා වැඩල ඉන්නවා. ඇවිල්ලා උන්වහන්සේ උන්වහන්සේලාග ධර්මයයක් ශ්‍රවනය කරන්න කියලා. ඇවිල්ල වැඳ පුදාගන්න කියලා. ආං ඒවිලාවේ පිංවත්නී බොහෝ පිරිසක් මේකෝකාලික හාමුදුරු වැඩින පන්සලටාව. එනකොට හිස්ස තිංාවිනේ. පිකර ගොඩක් කරගෙනවා දැන් කෝකාලික හාමුදුරන්ගේ අරමුණක් වෙලා තිබුණ කරුණාවෙන් මේ පිරිසට අග්‍රෂාවකයන් වහන්සල දෙනම වදනා කරවල පිනක් කරවගන්න නෙවෙේ උන්වහන්සේගේ වෑම වෙලා තිබුණෙත් ඒේකමයි ඒ වෙලා වේ පෙන් අත්නී උන්වහන්සේ දන්නවා අගගශ්‍රාවකයන් වහන්සේලා දෙනම අල්පේච්චයි උන්වහන්සේලා ගේනම මේ පිරිකර මේ තැන්වලින් තියල යනවා ඒ අරගෙන න එතකොට ඒ නිසා උන්වහන්සේ දන්නවා මට මේ පිරිකරටික මට අයිති වෙනම ඇතකොට. නමුත් පින් ඔත්තුනි උන්වහන්සේ හිතපු අදහස වෙනස්වුන. ආපු පිරිස අගෂාවක න්හන්සලට පූජකරපු උන්වහන්සලා දෙනම නැති බික්‍ෂුන් වහන්සේලාට බෙදල දුරා. ඒ වෙලා වෙදී පින්වාත්නී කෝකාි හාමුරට කේන්ති ගා. ෝකාලික හාමුදුරුව බදුරජාණන් වහන්සට මේ ඇවිල කියනවා කියනකොට කොහොමද කියන්නේ. ස්වාමීනී අගගශ්‍රාවකයන් වහන්සේලා දෙනම අල්පේච්චනය බහු බාන්්ඩිකයි කියනවා. භාගතු වහන්ේ අග්‍රෂාවකය වහන්සේ දෙනමගෙන හොඳදට දන්නනවා. භාගතු වහන්සේ කියනව කෝකාලික එහෙම කියන්නඩිපපා. නමුත් ආයමත් කියනවා නෑ ස්වාීණ අග්‍රෂාවකන් වහන්සේල දෙනම බහුබාණ්ඩිකයි දෙවන වරත් භාගිතුහන්සේ කෝකාලි හාමුදුරන්ටිකෙන ෝකාලික හෙමකි ඩිපා. තුංගිනි වරත් කියීනවා ස්වාමීන අග ්‍ර ාවක හස දින බහ බ න්ික හන්සේ කොච් ල් ් ැකිව න්ස නීම හවාಾඩියි. උනසල පෙන්න්නන්නත් සභාවේන ව උන්හසල ගැතුළ ති. ඒ වෙලාවී භාගතුන්සේ නහඩවුණා. ඇයි නිහඩවුණේ දන්නවා, තුංවනි වතාවත් කි්වට පිළිගන්නේ නේ. පිළිගන්නේ නැතිරිසා කෝකාලික හාමුදුරාගේ හිසාත්කඩකට පැරෙනවා එක භාගතු වහන්සේලාගේ ධරමතාවය. තෙවර කියලත් භාගතු වහසේගේ වචනයේ පිළිගත්තිේ නැත්ත. ඒ පිළිගන්න නැති කෙනගේ හිසාහත්කඩකට පැරෙනවා. පංවත්නී මේ වෙලාවී කෝකාලි හාමුදුරුව භාගිතු වහන්සරි චෝදනාවක් කරනවා. මොගද කරන චෝදනාව. ම බහන්සේලාක් කොහොමතිති අගස්්‍රාවක ක වහන්සේ ැගේ පැත්ත ගන්න බව මම දන්නවා. මටකට කිසි දුකක් නෑ කියලා භාගෙවතුන් වහන්සේත් චෝදනාව කරල යන්න කියා. බලන පිංගොතුරිේ කියනදේ අහන්නේ නෑ කියන කාරණාවයි ඉතා වැදගත් කරුණා. බොහෝ දෙනේ කද ඉන්නව පිංගොතුනීමේ තමන්තතිබෙන අවබෝධයටට තමන්ගෙතියන දැනුමට මුල් තැනක් දෙන්න ගන්නවා. තේ සකුණන ජාතකේ. වච්චනින් කියලම තියනවා පഞ්ඥංචකෝ අසස්සූසං නැකෝචි අදිිගච්චති පඥංචකෝ අසුසූසං නැකෝච අධිගච්චති කියනදේ අහන්නි නැතිකෙනා කීකරුවෙන් නැතිකෙනාට ප්‍රඥාව වැඩිනිනෑ කියලා න කෝකාලික හාමුදුරන් කතාවිකට හොඳ මුදාහරමිය. තැකෝකාලික හාමුදුරුව භාගතු හන්සට චෝදනාවක් කර ආරාමිට ග කියිය උනහසේ ගියාමමුන්හසකි ශහරීරි පුරාවටම පලු දෙෙන්ම බැට තරම් හටගත්තම මේ පලු මුං ඇට තරම් ලොකෝන කඩැට තරම් පස ලොකෝන දැන් මේ වටල වර්ධන වෙලා වරදනෙ වෙලා බෙල්ලිෙට්ි දක්වාම ශරීරයෙක් මේ රෝගය වර්ධනය වුණා. ඔය අතරේ බිංගතර මේේ කෝකාල්ලෙක හාමුදුරු පැවිදි කරපු තුරු කියල් හාමුදුරු කෙනෙක් කිටිය. මෙ තුදු හාමුදුරුවෝ ඒ වෙනකොට අනාගාමී වෙලා සුද්ධහවාස බ්‍රහ්මලෝකී පදිලා හිතී. ඒ හාමුදුරුවෝ බ්‍රක්මින් වහන්ස සනාගාමි බ්‍රක්මින්න්හන්සේ කෝකාලි ක හාමුදුරංගෙ ඟටාව. බලනපි කලින් දවසකත් දේශනා කරා මේ කල්්‍යාන මිත්‍රයන් දෙස නොනැමෙනි හිතක් තියෙන. කල්්‍යාන මිත්‍රයන් කෙරෙහි නැමුණු නැතිහිතක් තියෙනවනම් ඔහුට කල්්‍යාන මිත්‍රියය කොච්චර ලැුණන අතනු ග්‍රහකරක් ඒකින් ගොඩයන් ෙබේ. එක හොඳ මුදාහරණමි කෝකාලි හාමුදුරෝ කල්්‍යාන සම්පවන්කතා ගුණේ මේ කෝකාලි හහාමුදුරංග ලාග. ආ ඒවෙලාවේ තුදු කියන්න බ්‍රක්්මීන් වහන්සේ කෝකාලික හාමුදුරන්ගේ ලඟටැවිල්ලා කෝකාලික හාමුදුරන්ට මේ කාරණාව පැහැදිලි කළ දෙනවා එතුට කෝකාලික හාමුදුර වහනවා නොව කෞද්ද කියනවා ස්වාමීී මම තමයි උබහන්සගේ උපාද්‍යයන් වහන්සේ වහන්සේ ගුරුුවරයා ඒවෙලා කෝකාලික හාමුදුර අහනවා බුදුරජාණන් වහන්සේ කිව්වනේද නොබ අනාගාමී වනාා කියලා. එහෙමයි ස්සාමීණී සාමාන්‍යෙන් පින් අත්ලමි අනාගාමී කියන වච්චනේ සර්ලවගත්තතිං අනාගාමී කියන්නේ නආගාමි එන්න නෑ කියන එකයි හැබැයි එත්තන එන්න නෑකි නාර්ථය කියල තියෙන්නේ නැවතත් අනාගාමීන් වහන්සේමි කාම ලෝකවලට එන්නේ නෑ එකයන්නේ මනුෂ්‍යු ලෝකයටවත් දිවිලෝකයටවත් ඒ වගේ කාම භවවලට එන්නේනේ ඒ කාම භවවලට නොය නාර්තයෙන් තමයිමි න ආගාමි අනාගාමී කියල කියල තියන්නේ හැබැයි කෝකාලික හාමුදුරුවෝ අර ඉන්න නෑකී නනාර්තිී ෝකාලික හාමුදුරු හිතන්නේ න ආගමී කියන ඉන්න නෑ ආයිමත්ම කිස්සිම ලෝකට ඉන්නේ නෑ. එකන ගියා ගියාම ය එන්න නෑකින එක නිිකං සාමාන්‍යිං ඉර්ධියෙන්වත් ධ්‍යානයකින්වත් එන්න නෑක නර්තය තමයි කෝකාලික හාමුදුරු හිතන්නේ. ති කෝකාලික හාමුදුර අර්ථයෙන් කියනවා භාගිතුහන් ැකිවනේ දොබානාගා මුණන කියලා. මොකට දහන හිද ඟාි. ලොක වද කර තින කෙ න ාගතු වහන්සේට. භාගතු ව න්සේ ඉන්නැති කෙනෙක් ාග්‍යතුරහන්ේ ඉන්නේ නෑ කියපුගෙන කාපයි එක. එකන්නේ කෝකාලික හාමුදුරුවන්ට අවවාධ්‍ය කඩු ශාසනාවක් කරලා පිහිටවෙන්න. ආවා තමුත් කෝකාලික හාමුදුරුමොකද කලේ ඒ ආපු මිත්‍රයාගේ අඩුපාඩුවක් නොවනනාඩු පාඩුවක් පෙන්වල දුන්න. ආං ඒයි මිම්මිතන කියන්නේ තමන්ගි හිතේ දැඩි කෙලෙස් තියනවා. තමන්ට මමේ වගේ ජේතනාවල් ලැතිවෙලා තමංගිහිතම මේ කෙලෙස්වලින් දූෂ්‍ය වෙලා ඒ කෙලෙස් සභාවයක් නිසා තමයි මට මේේදේ උනේ කියනෙක තමන් පිළිගන සෝදානන්නේ. එතකොට සාරිපපුත්ත හාමුදුරුකි වේකයි අර දැඩි කෙලෙස් තියන බව දන්නේ නැතිකිනා හීනවෙියයි හීනවෙන්නේ නචන්ධන් ජානෙස්සති නවායමිස්සති නවිරියං ආරභිස්සති තස්සංගුුණස් තත්සංගන ස පහනාය එකකැනමී අංගනයන් ප්‍රහණය කරන්න කෙස් ප්‍රහාණය කරන්න ඒකෙන උත්සාහගන්නත් නෑ දැනගන්නත් නෑ වැයම් කරන්න ත් නෑ වීර වඩන්නනෑ අරම්භ කරන්නත් නෑ ඒ නිසා ඒකනාට ගොඩියන්න බෑ අන්න ඒ අර්තිං සාරිපුත්ත හාමුදුරුව කියන්නේ මේ දෙන්නාතරී කෙලෙස් තියන බව දන්නේ නැතිකෙන හිී නයි දැමි කෝකාලෙක හාමුදුරුවෝ අසරන ඕනේ හි නභාපයක් නිසා ද දෙැම්බලට බුදුරජාන් වහන්සද පහිටවුණ. ළඟට අනාගමීන් වහන්සේ නමුකොත් වෙල පහිටවුුණ. බලණ මොනතරං අුග්‍රහයදමේ ජීවිතවලට ලැබුණ ඉත්තරං අනුග්‍රහයක් ලැබිලාත්න් අර තමන්ගේ වරද තමන්ගේ අඩුපාඩුව තමන් භාරගන්න සෝදානම් නැතිනිසා උන්නහන්සේ ගිහිල පින් ඔතු, ඊළඟ ආත්ම භාාවී පදුනා කොහෙත්. අවි කොච්චර කාලෙකට පදුම කියන ගණට සමහරදිනෙක් කියනවා පදුම කියන නිරේක පුදුනා කෙළ පදම කියල නිරයක් නෑපින් ඔතුනි පදුමකිල ඉලක්කමක් තියෙන්නේ. ඔය ඉලක්කම් නම්කරන ක්‍රමවල එක ක්‍රමයක් තමයි පදුම ඒ ඉක්මවාගේපු ඉලක්කමක නමත් තමයි අසංක කියන්නේ ඊට මිහාතින ඉලක්කමත් තමයි පදුම කියල කියන්නේ. ඒ පදුම ගණනට පිඟත්නී කෝකාලෙක හාමුදුරාවිචී ගිල්ලි පුතුුණ. අති දීරික කාලයක් ඇයිඒ. තමන්ගි හිතේ ස්වභභාවය අවබෝධ කරගන්ට තමන්ට දක්ෂභාවයක් නැති නිසා එනිසා පංහතුී ේවදත් හාමුදුරුට ේටිකනයවුණ බරට දේවදත් තහාමුදුරට කී දෙෙනෙක් න අනුග්‍රහ කරද. භාග්‍යතුන් වහන්සේ අනුග්‍රහ කරලා තියෙනවා. ඉළඟට පින්තුන බහෝෂාවකන් වහන්සේ අනුග්‍රහ කරෙක දවසක් ිචු හසර පිරිසක් බලාගෙන ඉඳල බැරිම තැනයි දවදත් හාමුදුරන්ගේ හිලා කියනවා. ස්වාමීනී පිංහත් දේවදත්යැන් වහන්සේ බුදුරජාණන් වහන්ස උබහන්සිට කොච්චර උපකාරලා තියෙනවා. හසේව පැදි කරේවා ඔබහන්සේ උප සම්පදා කරේවා වහන්සේට කමටහන්දූරන්න ඔබහන්සේ ්‍යාන ලැබවා ඔහන්සේ සිල්රැක් ඔබහන්සේ ප්‍රාතිහාරයන් පාන පුළුවන් කමක් ලැබුණ. ස්වාීන ඔබහන්සට මොනතර උපකාරයක් භාගතුන වහන්සේකින් ලැබුුණද. එහිම භාගතු වහන්සේ ඇැයිෝ වගේ කරදර කරන කෙලා හනවා. ඒවෙලා වි දෙව්ද තහාමුදරු වාඩිවිලා හිටපු බිමිං තනකොල්ල පඳුරෙන් එක තනකොළ මිටිය කතට කඩාගෙන පෙන්නල කියනවා. නොල කොයක් අත ටරගෙන කියනවා. පිහත් මහනින මට බුදුරජාණන් වහන්සේගේ මිනිමේ තනකොල්ල ගහක කොලයක් තරන් දෙයක් ලැබිල නෑ කියලා. බලන්න පිංත්න දේවදත්ත හාමුදුරගේ හිතේ තිිබිචි සංකල්ප. තු ඒ වගේ සංකල්ප ගොඩනැගුණේ උන්වහන්සේගේ හිතේ මොකක් නිසාද. උන්න්නහන්සටම මේ කෙලේස් සි ත අවබෝධ කරගන බැරි වෙච්චි නිසා. හැබැයි හිතන්ඩ දේවදත්ත හාමුරුව කියල කියැනීමේ සාමාන්‍යක ෙක් නමී. සංසාරයේ මහාකල්ප අසංකෙ දෙකක් පාරමිතාපපුරෝපු මහඋත්තමෙන්න් වහන්සේ නම. අනාගතයේ පසේ බුද්ධත්වය වෙනුවෙන් නියත විවරණේ ලබාගෙනතින මහෞඋත්තමන් වහසේ නම. නමුත් එහෙම උත්තමයන් වහන්සේ පින්වත්න ඒ උත්තමයන් වහන්සේ තමයි අද අන්තරකල්ප පනස් සතරක් කියනාති දීර්ග කාලයක් දුක්හින්දින අවිීචි මහා නිරේපදිලා ඉන්නේ. කල්්‍යයාන මිතරු කොච්චර පිහිට වුනාද නමුත් අර. උන්වහන්සේ තමන්ගේ වැරැද්ද තමන් භාරගන්න සූදානම් මුුණනේ. ඇැ ඒ වගේ බුදුරජාන් වහන්සගේ කාලි විශාල පිරිසක් කහිතියා පිතුන බුදුරජාණන් වහන්සගේ ලංගම ඉඳලා තමන්ගේ වැරදි දකින්නේ නැතුව අනිකාගේවැරදි දැකලා. එකැන අනිකාගේ ළඟ වැරදි නෑ නමුත් තියෙන දේවල් වැරදි හැටිය දැලා විේචනය ක අපි ල් ුත් කියල න සුනක්ත් හාමුරහෙම කෙනෙක්න. සුරක් අත් හාමුදුර ුදුරජන් වහන්සේ උපස්ථනත් කර. න සුනක්කත්ත හාමුදුරුව භාග්‍යවතුන් වහන්සේට ගෙන් කවටහනක් ලබාගෙන දිව ඇස ලැබවා. හැබැයි දිවිය කන ලැබුන්නේ. දෙවන වර ගේල භාගිතු වහසේගේෙන් දිිය කන ලබන කමටහනිල්ලුවම භාගිතුන් වහන්සේ ඒක දුන්නේ නෑ. හේතුවමොකක්ද දිවිය කන ලබන්ඩ තරම් ඒ සුනක් අත හාමුදුරු සුදුසුනේ උහසරේ දිිය කන ලැබෙන්නේ වැඩන්නේ ඉනිසා දුන්නේනේ. ති නමුත් සොනක් අ හාමුුර ැතැවල බුදු හාමුර ැරි මොක් කියල. දුරජාන් වහන්සේ සාක කොලේ මව ශාක්්‍යක කොලි භාග්‍යවතුන් වහන්සේ තත් දදිවෑස තින මටත් දිව ඇස තියනවා. භාග්‍යවතු වහන්සට දිවිය කණනිසා මට කන තියර නිසා මට කමටහන දුන්නේ නේ මොකද මට දදිවේ කන ලැබුණනොතින් උන්වහන්සේ ම එක සසාමානව කිය බයිට කියලා. බලන්න පින් අත්ද ෝතරා භාග්‍යවතු වහන්සගේ ළඟ මින්ඳපුවය භාගයතු වහන්සේ පිළිඳ දැක පවී. ො බලන්ඩ. මන්ගේ ජීවිතය කොච්ච රසන භාාවකට පත්වෙනද මේ සභාව නිසා. එනිසා පින්වත්නී තමන් හැම වෙලාවකම තමන් ගැඩු පාඩු දකින්න. තමන්ගේ අඩුපාඩුව දකිනකිෙන මේ බුද්ධශාසනය පින්වතුන තාම හික්මුණු කෙනෙක් බවට පත්වෙනවා. කර හොඳ මුදහරණෙ තමයි බුදුරජාන් වහන්සගේ කාලයේ භාගතු වහන්සගේ ලඟට එනවා. පිගතුනී යසෝජ කියලා තෙරුන් වහන්සේ නම. මේ අසෝජ තෙරුන් වහසේ අපේ වාසන ඇතුල්ල එක්තර විශේෂ සිදුවීමක් නිසා පින්ගත්න? පින්හතුහර හල තියෙනව මේ රත්තරම්පාට්ට ශරීරයක් තියෙන කට ගගහන මාළුවෙක් පිළිබඳ කාශ භාගතුන හන්සගේ කාලේ ධර්මයේ වැරදියට කියලා වැරදිට බණ කියලා ඒ අකුසල කර්මි විපාකදීලා අවීචීන්දල අපේ භාගතුනහන්සගේ කාලයේේදී ගංගේ පත්තරම්පාට මාළුවෙක් කියලා උපදවා. හැබැ කට ගඳ ගහනවා යසෝජ කියලෙක දීවරයක්කිටයක් දීවරයාට මේක මේ මාලුවා අහුවෙලා ගිහිල්ලා රජතුමාට දෙනවා රජතුමා මේ මලවාරගෙනගෙන බුදු හාමුතු වට දෙෙනවා ග තුජාතිය මාලුවවෙෙක් මනුෂුලෝකි දැකලමනේ එනිසා භාග්‍යතුහන්ස මාග භාගතුහන්ස මාලුව වගේ හිළලදුන්නම භාග්‍යොතු වහන්සේ මේ මාළුවා අරගෙන. ඒවිලාවේ එක පාට්ටම ාගතුහන්සේ කියරලා මේ පිලනි. ත්‍රේවෙලාවි පිරිස බලනො මුොක්දමි කාරණාව කියලා. ඒ වෙලාවවි භාගිතු වහන්සේ, තමන් වහන්සේගේ ආනු භාාවෙන් අර මාලුවට කතා කරන සලස්වනවා. ති මාලුවත්තික සංවාධ කරලා. මාලුවා මේ තත්තට පත්වෙෙන්න්න හේතුූමකක් දෙකෙළ අතීත කතා පොත කියනවා. තේවෙලා මාළුවගේ අහනවා කපිල දැන් කොහින්දල දාවේ ස්වාමීන අවීච්චීන්දලා. ඉළඟට කියනවා ඊලළ ාග සිහන කපිල දැ ොහට දියන්නේ ස්වාමිණ අවීචීයට යි කියවා. අවිීචීන්ද ලැවෙලදැෙන් ආයිමත්ති අන්නේ අවීචයට. තේවිලාවේ දිිපංවත්න්නේ අර යසෝජ කියල දීවරඇත් එතන හිතිිය. හට මයි ම හ න ොත් එතන හිත. ඒ සිදුවීම දිහා දැකල මේ සංසාරය පිළිබඳ බයක් ඇති කරගන්නවා. ඒ බය දැකලා යසෝජ දීවරයා පන්සිිය දෙනෙක්කෙක්ක තමන්ගේ මේ දීවර කරමාන්තය කරපු පන්සිිය දෙනෙක්ක එක්ක පැවිදිවෙලා භාගතුනහසක ශාසනයටයෙනවා. තැන් ඇවිල්ලා පිගත්න මට මතකට ජේත වනාරාමේ තමමි පන්සිිනම එන්නේ. ල්ලදැ පන්සීනම න බදුජන්හස ුණ ැ දැන් ාගතු වහන්සේගෙනන පැදිලා ාගතුහසගේ හසනයට ඇවිල්ලලා භාග්‍යතුුණහන්සේ දැන් මහනවෙලා පළමුුවතාවට දකින්න යනවා අවුත පැවිදිේච පන්සීනම දැ මේ පිරිස පින්වත්ති දීවර පිරිසක්නි සාමාන්‍යෙන් දීවර පිරිසගේ ස්භාවයක් තමයි මුහුදේතියන රල් අභිබවා කතා කරලා ඒ රලට වඩා වේගෙන් කතා කරලා සාමාන්‍යින් දීවර කරමාන්තය කරනෑ ඒ අයගේ තිබෙන එක්තරා ලක්ෂණයක් තමයි ඒ අයගිමි කටේ ශබ්දිය බොහොම වේගවා එවගේම උස්හඬක් තියෙන්නේ. දැ භාගිවතුන් වහන්සේ ජේතවනාරාමේදී ඕ අහලා ආනන්ද හාමුදුරුවන්ගේ නහනවා කෞද අර මාලුකායෝ වගේ පිරිසක් එලි කෑගහන්න කියලා දැෙ ඒ අයිගේ වොරුතුතියම භාගවිතු වහන්ස යටි චෝදනාවක් කරනවා. ඒ වෙලාවේ ාගතු වහසේගේ ළඟට පන්සේ දෙනාවාවම එක මොහොතක් මෙතනඉන්න පා සියල් ලෝම යන්න කෙළෙලෙවා. භාගතුනන්සේ චෝදනා කරලා බැනලා එකනේ හ හයියෙම් ශබ්ද කරා කියලා දොස් කියල එතන යන්න කිව්වා. අර පන්සේ දෙදෙනනා බලනන්නදැක් මේ බුදුරජාණන් වහන්සේ ශාසනට භාගතු වහන්ේ කෙනන පැහැදිලාවේ ඇබේ දැන්ක් භාගුතුනාහන්සේ වෙලාවෙේ බැන්නේ බොහොම තද්ද සැරපරුසවචන වලින් නෙවේ. උන්වහන්සේ බොහොම කරුණාවං. උන්හන්සේ ඒ වෙලාවේ යම්මාකාරයකට උස්ස්වරයකින් ඒ පිරිසටික වුව යන්න කියලා. ඇතමකද මේ වගේ කාරණාවල් අද සමාජගත වනාම. ඒවා බොහෝම වැරදියටට සමාජමිනි සුපවිච්චිරවා බුදුරජාණන් වහන්සේ මෙහෙම වැරදි කරපයට මේවා ැනලේ ේවල තියෙනවා න අපි ෙවන්නඕන කියලා ඒ අර්දදිී එලවනවා. එහෙම කරන්න පමුකද මේක භාග්‍යතු වහන්සේගේ ඥානයට විතරක් ගෝචරවෙච්ච කරුණක් බලන මේ කාරණාව සිදධවෙනි විදි. මේ පන්සේ දෙනා බුදුහාමුදුර කිරේ පැහැදිල ඇවිල්ලා ඒ පන්සී දෙනා එලෙව්වා මොකද කළේ ඉන්න තැන්වින්දලාම බුදුරජාණන් වහන්සිට වැැඳල්ලා. ඊළඟට තමං වාඩවෙලා හිටපුූ ඒ ආසන සියල්ලක්ම පිළිවලකට තැන්පත් කරල ඉන්න තැන අතුගාලා පසුපසින් පසුප පසට විහාාරෙන් එලියට පැහල තමයි පිං අත්ඥාර පන්සේ දෙනා ගහිල තියෙනි. ගෙහිලෙක්ත්‍රා ගහක්මුල, පන්සි දෙන වාඩි වෙලා යශෝජ තෙරුන් වහසේ පන්සිදිනාට කියනවා. බුදුරජාණන් වහන්සේ අපි වෙළෙව්වේ හේතුවක් නැතුවනෙවී ඒේතුව කැතුව. භාගෙතු වහන්සේ අපගේ වරදක් දැකලා එලෙව්වී. අපි එෙමනම් භාගතු වහන්සේගේ සිද්ධිනාගන්න අපි මේ ස්ථානිදිම මෙතන ඉඳගන්න අපි වීර වඩමු මොක බුදුරජාන් වහන්සේ දන්නවා අපේ නිවන ති නෙත්තන නිව ම මෙතන එන අපේ නිවන මෙතන ඇතිේ ඒක අපේ වෙත්තනින් එලෙව්වේ හන අපි මෙතන දෙගනම වෑම් කරම කියලාවෑම් කර. හන්සේ දෙනාම පින්වතුනනි රහත් පලේ ලෙපුවා. බලන්නේ තමන්ගේ අඩු පාඩුවක් පෙන්වල දුන්නම ඒ අඩු පාඩුව පෙන්වල දුන්නු ෙනැත්තික ගැටුන්නේ. සනක්ත් හාමුදුර ගැටුන ෝලෙක් ෝකාලික හමුදුරු ගැටුණනා බලන්නන්නේ ගැටිච්චයටට අද වෙලා තියෙනනදී. සුනක්ත් හ දුර චරිග කෝකාලක හමුදුර තවි චිරිගිය දෙවදත් හමුදුර විචරිග තමන්ගේ අඩුපාඩුව තමන්ගගේ හිතය ස්භාවය තමන් හරියට අවබෝධ කරගන්න නැතිතාක් කල් තමන්ගේ වරද තමන් දකින්නේ නැතිතා කල්පින්වත්ී ඒනනාටම මේ සංසාරෙන් ගොඩේ නබේ. ඒකනට සසර දියුණුවක්ල බන්නවේ. එනිසා තමන්ගේ වරද වරදෙැටට දකින. ය සෝජතෙරුන්හන්සේ ්‍රාන පන්සීය දෙනාම බුදුරජාණන් වහන්සේ දකිනවා දැන් ්‍රහත් බල්ලපුවා. එවෙලාවෙේ ආනන් දහාමුදුරෝ දකිනවා. ගහල්ලන්ගෙන් ලොු ආලෝකයක් විහිදුණා. පන්සිේ දෙන රහත් වෙච්ච වෙලාව. ඒලා බුදුජන් වහන්සේ කානාව තකරම ාග න හසක්තර රදිමත් භික්‍ෂ හන්සනකට කියෙන යන්න පන්සිිදනාට එන්න කියන්න කියලා. ඒ පන්සීදිනාට කියිල පනිවීදය කියනද පන්සී දෙනමේ වෙලාවි භවනා කරරින්දල තියෙන. පන්සේ දෙනා පින්වතුනී වඩිනවා භාගතු හන්සේ වැඩන්න තැනට. ඇබිල්ලා පින්හතුනී භාගිම තුන් වහන්සේ ප්‍රධාන පන්සේ දෙනම සමාධ සමාපත්තියකට සමවදල වැඩන්නවා. භාාවනා යෝගීව වැඩඉන්නවා ආනන් ද හාමුදුරුව පෙරයාමේ ගිහිල්ල භාගතුනාන්සතික කියන සාමීනී බිචුන්හන්සලා පන්සීනම වැඩම කරා කියලා භාගිතුනන්සේ ඒ කාරණාවට පිළිතුරක් දුන්නේන්නේේ ආයමත් මැදියම් යාමෙද ගිල භාගිතුරාන්සට මතක්රන සාමීනී පන්සීනම වැඩිය කියලා භාග්‍යතුනන්සේත් ඒ කාරණාවට පිළිතුරක් දුන්නේ ඉළඟට පශ්චිමයාමේ අවසානයාමේ ගිහිලේ වෙලාවෙ කියනවා එඒල භාගතරන්සේ කියෙනවා ආනන්ද ම දන්නවා ආනන්ද ඔබ බාධ නොකරනන් අපි තවදුරටත් මේ විදිතින්නවා කියලා ආනන් දහාම්මුදුරන්ට භාගිතුරන්සේ කියනවා මෙ පන්සේ දෙනාම සමාපත්තයකින් සමයදිල හිතිය කියලා ඔතුන ඔය කතාාවී පිහතුලි හරි අූරු ධර්මකාරණ රාශිය කිස්මතු වෙනවා අපි මේ ධර්මමාතුරකාවට අදාල නොවනක් ඉතාම වැදගත් කරුණු පිහතුනි ගණනාවක් මෙතනින් ඉස්මතු වෙනවා ගතුඒකාල ික්‍ෂුන්හන්සේලා හැම වෙලාවකම ඉඳලතින්නේ භාවනා කර කර. ඒ නිසා ඒ පිරිසට කවරුහරි භහාවනා කරන වෙලාවට එ බාධ කරාට ඒ බාධාව බාධාවකොට සල කලනේ ගේ ආනන්දහාමුදුරෝ භහාවනා කරන පිරිසකටගල කතාකරයන්නේ නිසයි. ඒ බාධාව කලාට ඒ ඉච්චර බාධාවක් වෙන මොකද හැම වෙලාවක මිනි භාාවනා කර අද කාලෙ බලන්ඩ අදයි ඉතාම කලාතුරකින් භහාවනා කරන නිසා සමහරගෙනෙකොට භාවනාාව කරද්දි කරදර කරාම සමහර වෙලාට බාධාවක්කලුත් කියේන්තියන පුළවා ැනමො ඉන්දල හිටලනි භාාවනා කරන්න නමුත් ඒ කාල බික්චුන් හන්සේලා ගටම භාාවනා යෝගීවයි වැනි දල තියෙෙන. ඉට අනිත් විශේෂම කාරණාව තම අයිදැන් මේ පිරිස සමාධ සමාපත්තියකින් වැඩඉන්නව කියනෙ කාණන ද හාමුදුරු දන්නන්නේිනෑ. ඒක අන ඒ කාලෙ භික්චුන් හන්සේලා ්‍රහත්තුනා. හත් පවෙන්න කලින් වුණාත් ඉන්න ඉරියවුවෙන් මේකෙන රහත්ද මේකෙන රහත් නැද්දකිල හොයා ගන්නත් බේ රහත් නෝනු පිරිස පවා සාන්ත ඉරියවක් තමයි තිබල තියෙන්නේ රහත් වෙච්ච කෙනා ගේරියව්වයි රහත් නෝනු කෙනා ගෙරියව්වා අතර වෙනස හොයා ගන්න බෑ ඒ තරමටම පින්හතුන හික්මිච්ච පිරිසක් ඒකා වැඩ ද තිී ඒකනේ ආනන් දහම් මුදදුරෝ දැන් මෙත්තන කියන භාගතරන් සාවින්නේ පිරිස ඇවිල්ලයිඉන්න උුණහසලට අවදධයක් දන්න කෙරෙ න හමුදුර කියනවම වැරද කරල ැන් සමවාරගෙනැවිල්ලන්නේ නහසට ආවාද කරන්න. අන හමුදුරුව දන්නන්නේ මේ පිරිස සරහත්වෙලා කියලා. නවත් භාගතු වහන්සේ මයි කියන්නේ වෙලාවේ පිරිසරහත් වෙලා කියලා. බලන පිිත්‍ර ේ ව ගත්ති විශේෂ කාරණාවල් ගනාවක් මේ කාරණාව ඇතුලිස්මතු වෙනවා. නමුත් මං අද ඔබට. දශනා ඇතුලි විස්තර කරන උත්හ කර විශේෂකරුණක් ඒ තමයිද මෙිතන සාරිපුත්ත හාමුදුර කියනවා. කොහොමදර දැඩිව කලෙස් තියනක්කිෙනෙක් ශ්‍රේෂ්ට වෙන්නේ තවකිනෙක් හීනවෙන්නේ. තියන බව දන්නකිෙනා ශ්‍රේෂ්ටයි දන්ඩි ඇැති කෙන හීනයි දන්නකිෙනා ශ්‍රේෂ්ට වෙන්නේ තමන්ගි හිතේ අකුසල සභාවයක් තියෙනකොට. තමන් දන්නවා මම මේකෙ මිදෙන්න්න ඕන. මම මේකේ මිදෙන්න්න වෑයම් කරන්නට ඕන. එරිසා ඒකිනා? චන්දන් ජානිස්සති වායමිස්සති විරියන් ආරබිස්සති තස් සංගනස පහනා අය. තමන්ගේ මේ අංගනයන් ප්‍රහාණය කරන්න ඒ කෙන වෑයම කරන උත්සාවන්ත වෙනවා. හැබැයි අර දන්නි නැති කෙන හිෙම උත්සාහ කරනිිනෑ. තිගේ කාරණාවට තමයි මං උදාහරණ කිහිපියයක් ම පෙන්නුවේ එනිසා තමනුත් මේ කාරණාවදිහා බලලා හැම වෙලාවකම බලන්ඩ තමංගිහිතේ ස්භාවේ පිළිබඳව තමන්ගිහිත හඳුනගෙන දැන් අද ඩා කලාට බලන්න පින්වත්නීමේ බනසීය දෙසිය දහ අවුරුදු දහය පහළව තිස්සේ ධර්මය අහනවා නමුත් අර හිතී දියුණුවක්නේ ඒ හිතී දියුණුවක් නැත්ති ඇයි අ ධර්මයක් අහනවා කියන චේතනාවෙන් බණ අහනවා නමුත්ඒ ධර්මකාරණාවල් සුතාදතා වචසා පරචිතා මනසානුපෙක්කිිතා ිප්ති්‍යාව සුපිටිවිද්‍යා කියන ක්‍රම පහටු කෝලව ඉගෙන ගඩින. හිමිගෙනගන්නේ නැති නිසා ඒ ධර්මකාරණාවල් ඇතුළෙ තිබෙන ජීවි අවබෝධය තමන්ට වැටහිනිිනේ. තේනිසාපංවත්නී තමන් හැමවිලාවකම බලන්ඩ තමංගිහිතී අකුසල කරමයන් ඒ සභාවේ තේරුන් අරගෙන ඒකින් මිදන්න වෑයම් කරන්න. කාලේ නිමාට පත්වෙලාත් තිබෙන නිසා අදට අපි මේදේශනාව නිමාවට පත් කරනවා. අද මේ උතුන්මූ සද්ධර්ම දේශනාවවශ්‍රවනය කරලා පැස් කරගත්තු උදාාර කුසලානි සංස ධර්මියන්ගේ බලයෙන්. යකත්ව දරන පින්වත් පිරිසට පුඤඥාන ෝදනා කරනවා අම්පාර අඹගහවැල්ල අංක හතෙම්බී එකසය හැට එක නිවසේ පදිංචි E ටිකිරි බන්ඩා පුතුුණුවන් AGR විිමලාවති ලේලිය ඊ ඩිංගිරි මහත්්‍යයා කියන දියනිය කෙන මේ පින්වත පිරිසයි දායකත්වය දරන්නේ ඒ පින්වත් පිරිස බලාපොරොත්තුවෙනවා ඊ පුංචි බණ්ඩා දෙදාසකේ මියගිය ඒ පුංචි බන්්ඩා පියානන්ටත් එදා සමසය අසුවටේ මියගිය PRM රන්මැනිිකේ මැනියන්ටත් එවගේම දෙදස් දහනමීමියගිය ඊ. පොඩිමැනිිකේ ඒ අක්කාටත් පින් අනුමෝදන් කරන්නට එමනගේ පින්වත් හැමදිනාටම මේ පින් අනුමෝදන් වේවා ඒ හැමදිනාගේම භවගාමී ජීවිත සපත්තේවා ප්‍රාර්ථනා කරන බෝදධියකින් උතුම් චතුරාර් සත්‍යති ධරමිය අවබෝධ වේවායි සාධෝ කියා පාර්ථනා කරනවා එවගේම සුජීවත්ව සිටින හැමදිනාටම නිදුක් බව නිරෝගී බව සැලසේවා. යගේ සියලු යහපත් බලාපොරෘත්තු පැතුමන් සියල්ලක්ම සොර ප්‍රකාරයම සාර්ථකමත් පේවාකිල් අපි මේ වෙලාවේ ආශිරුවාදේ කරනවා. එවගේම නිත්නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමානධිකාරතුමන්ටත් කාරිමන් ලිපින්හත් හැමදිනාටමත් නිදුක් නිීරෝගේ සුවපත් භහාවේ සැලසේවා. අවසානේ ඔබ අප හැමදිනාටමත් කිටිමකාලයකින් පහසුම ආකාරෙෙන් සුකසාගත ප්‍රතිපදාවං සීල් දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස්වෙන්වා අජර වූ අමර වූ නිවන ලැබසනසිෙන්න්නට මේ කුසල්ලතුම් පාරමිතාවක්ම වේවායි සාධූ සාධූ සාධෝ කියයා ප්‍රාර්ථනා කරගමෝ. ආකා සට්ටහාජබුම්මට්ටා දේවානාගාම හිද්දිිකා, ఉnya தனு ෝதிtwaว่า சிරරකන්තුు சම්මා සබුද්ධ සාසනங சிරන්රකන්තුు සම්මා සම්බුද්ධ දේசන சிරරකතුు சම්මා සම්බුද්ධ සාාවකං